ඔහු මේ ප්‍රශ්නය අහනවා පින්වන්ත කෙනෙක් වටිනා ප්‍රශ්නයක් ඒ තමයි අවසරයි අපේ හාමුදුරුවනේ මට දැනගන්න අවශ්‍යයි සිතුවිල්ලයි චේතනාවයි කියන්නේ දෙකක්ද සිතුවිල්ලත් කර්මයට මුල් වෙනවද කියලා ඉතින් මේ යොමු කරලා තියෙන ප්‍රශ්නය මට හිතනවා කර්මයක් මූලික වෙලා විමසනවා කියලා පින්වත්නි සිතුවිල්ලයි චේතනාවයි දෙකක්ද කියන ප්‍රශ්නේ මේ උතුම් බුද්ධ දේශනා මේ ත්‍රිපිටක පොත් වහන්සේලා මීට වසර 15කටත් පෙර සිට අධ්‍යයනය කරනකොට මටත් ওই ප්‍රශ්නේ ඇවිත් තියෙනවා පින්වත්නි මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා නම් මා ඒ සඳහා අභිධර්මයත් උපකාරී කරගෙන කතා කරන්නට හිතුවා මේ ප්‍රශ්නයට නිවැරදිව උත්තරයක් ලබා දෙන්න වඩා සුදුසුයි කියලා හිතලා දැන් අපි සමහරලාට මේ සිතුවිල්ල සහ චේතනාව කියන කාරණාව දෙකක් විදියට සරලවම හිතන්නේ ඇතැම් අය හිතනවා මේ චේතනාව හටගන්න හේතු වෙන්නේ අනිවාර්යෙන්ම ස්පර්ශයනේ පස්ස මහ ප්‍රාණ පයන්නේ මේ පස්සයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ තින්නම් සංගති පස්සෝ තුනක් එකතු වීමට කියනවා පස්ස කියලා. මොනවද තුන? එක්කෝ ඇහැයි රූපයයි ඇසේ විඥානයයි. ඇහින් රූපේ දැන ගැනීම. එක්කෝ කනයි ශබ්දයයි කනේ විඥානයයි. මේ විදිහට බලනකොට පින්වත්නි මනස ඇසුරු කළොත් මනස මුල් වෙලා හටගන්න චේතනාවල කියන්නේ ධම්ම සංචේතන. දැන් අපි ඇහෙන් මොනව හරි දැක්කට පස්සේ ඇති වෙන චේතනාවල කියන්නේ රූප සංචේතන. ඔබ හිතන්න මම ඇහෙන් දකිනවා සමහර වෙලාවට මේ අපවිත්‍ර වෙච්ච තුවාල හැදිච්ච හොරි හැදිච්ච බල්ලෙක්. දැන් මං ඇහෙන් ඒ දැක්කට පස්සේ හොරි හැදිච්ච බල්ලව මම සමහර වෙලාවට චිප් චිප් කියලා එලවනවා. ඒතර එතෙන්දී ඇහැට පෙනිච්ච රූපයක් ඇසුරු කරලා තින්නම් සංගති තුනක් එකතු වෙන මොනවද? ඇහත් ඒ රූපය දකින ඇහැට පේන රූපයත් ඒ වගේම ඒ රූපය දැනගන්නා වූ විඥානයත් ඔන්න ඔය තින්නම් සංගති පස මේ තුනේ එකතුව ස්පර්ශය. ඒකට කියනවා චක්කු සම්පස. මේවා අපි ඉදිරියේ තව තව සරලව කියලා දෙනවා මම මේ කෙටියෙන් කියන්නේ ඔබට. එතකොට දැන් අර බල්ලට චිප් චිප් කියලා එනවනකොට මේ ස්පර්ශ නිසා ඇතිවෙනවා චේතිත්ව කම්මං කරෝති කායන වාචය මනසා. කයයි වචනයි මනසයි හැමතිස්සෙම ක්‍රියා කරවන්න චේතනා තමයි මුල් වෙන්නේ. චේතනා මුල් වෙලා තමයි හිත හසුරවන්නේ. චේතනා මුල් වෙලා තමයි වචන හසුරවන්නේ. චේතනා මුල් වෙලා තමයි කය හසුරවන්නේ. ඒතර චිප් චිප් කියනකොට එතනදී ඒ වචන හසුරවන්නේ චේතනාවක් මුල් වෙලා. ඒතර පින්වත්නි ඇහින් දැක්ක රූපයක් මුල් වෙච්ච චේතනාවක් හින්දා ඒකට කියනවා රූප සංචේතනා කියලා. සමහරලාට කනට හිච්ච දෙයක් ඔස්සේ අපි චේතනා පහල කරලා කය හසුරනවා නම් වචන හසුරනවා නම් හිත හසුරනවා නම් ඒවට කියනවා ශබ්ද සංචේතනා කියලා. දැන් අපි හිතමු ඔන්න පුතෙකුට අම්මා කතා කරනවා පුතේ කියලා කතා කරනවා. මේක ඇහුණාට පස්සේ මේ පුතා ඇයි අම්මා කියලා උත්තර දෙනවා. දැන් එතකොට මේ පුතාට මේ ඇයි අම්මා කියලා උත්තර දෙන්න වචන හසුරවන්න චේතනාවක් පහළ වුණේ කනට හිච්ච ශබ්දයකටනේ. අම්මා කතා කරපු ශබ්දේ මුල් වෙලා තමයි මෙයා වචනයක් පිට කරේ. එතකොට ඒවට අපි කියනවා ශබ්ද සංචේතනා කියලා. ওই විදියට ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා කියලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඇසුරු කරලා හටගන්න චේතනාවලට කියනවා. හිතට එන අරමුණකට පහළ වෙන චේතනාවලට කියන්නේ ධම්ම සංචේතනා කියලා. ඒ චේතනාවට කියන නම මොකද්ද? ධම්ම සංචේතන. එතන ධම්ම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක නෙමෙයි. සිතුවිල්ලට කියනවා ධම්ම කියලා. ඒ සිතුවිල්ලටත් ධම්ම කියලා වචනේ පාවිච්චි කරනවා. එතකොට සිතුවිල්ලක් ඇසුරු කරලා හටගන්න චේතනාවට කියනවා ධම්ම සංචේතනා කියලා. එහෙනම් එතෙන්දී මනසත් සිතුවිල්ලත්, ඒ කියන්නේ සිතත් සිතුවිල්ලත් සිතේ විඥානයත් කියන තුනේ එකතුව නිසා හටගන්න දෙයක් තමයි ධම්ම සංචේතනා කියලා කියන්නේ. ඔන්න ඔතෙන්දී මට ගැටලුවක් ඒ කාලේ ඇති වුණා. එහෙනම් චේතනාවයි සිතුවිල්ලයි කියන්නේ දෙකක් කියලා. නමුත් පින්වත්නි මේවා ඇත්තටම වෙන් කරන්න අපි කතා කළාට වෙන් කරලා මේවා වෙන් කරලා කතා කරන්න පුළුවන් තරම් දෙයක් නෙමෙයි. මේක ඒ තරමට එකටම හටගන්න දෙයක්. දැන් මේකෙදි පැහැදිලිවම දැන් මේ අහන ප්‍රශ්නයට අනුව
චේතනාවයි සිතුවිල්ලයි දෙකක්ද කියලා අහන ප්‍රශ්නෙට අනුව එක එල්ලෙම දෙන්න තියෙන පිළිතුර තමයි සිතුවිලි ගත්තම සිතුවිලි වල තියෙනවා පින්වත්නි සර්වචිත්ත සාධාරණ සිතුවිලි කියලා සිතුවිලි හතක් මම ඒ හත ඔබට සිහිපත් කරන්නම් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මානසිකාර කියන කාරණා ටික එතකොට මේ සර්වචිත්ත සාධාරණ සිත් කියලා කියන්නේ ඕනම කුසල සිතක අකුසල සිතක සෑම සිතකම හටගන්න සිතුවිලි වලට කියන්නේ සර්වචිත්ත සාධාරණ කියන නමින්. එතකොට එවැනි සිත් සිතුවිලි තියෙන්නේ හතයි. ඔන්න ඕකේ රූප මේ පස්ස වේදනා සංඥා චේතනා කියන අතර එතන අපිට දැන් මේ කතා කරපු පස්ස කියන ස්පර්ශ ගැනත් ඒ වගේම චේතනා ගැනත් කතා කරන්න තියෙනවා. දැන් පින්වත්නි මෙතන චේතනාව පැහැදිලිවම මේ සර්වචිත්ත සාධාරණ සිතුවිලි අතර එකක්. ඒ කියන්නේ ඕනෑම සිතක් හටගන්න සාධාරණ. ඒ කියන්නේ අකුසල වෙන්න පුළුවන්, කුසල වෙන්න පුළුවන්, කොයි සිත හටගන්න සාධාරණ වෙන සිතක් තමයි මේ චේතනා කියලා කියන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ ඇවිල්ලා සිතුවිල්ලයි චේතනාවයි දෙකක්ද කියලානේ. අපිට කියන්න තියෙන්නේ සිතුවිලි 52ක් තියෙනවා මේ දෙකෙන් එකක් තමයි චේතනා කියලා කියන්නේ. එතකොට දෙකක්ම නෙමෙයි සිතුවිලි අතර එක සිතුවිල්ලක් කියලා කියත හැකි චේතනාව කියලා කියන්නේ. එතකොට ඊළඟට අහනවා ප්‍රශ්නේ සිතුවිල්ලට කර්ම සකස් වෙනවද කියලා. ඔව්. ඇයි? සිතුවිල්ල අපි මෙතෙන්දි බැලුවොත් එහෙම ඔක බෙදලා ඇත්තටම කියන්න ඕන එකක් කර්ම සකස් වෙනවායි කියන එක. ඒවා ඉදිරියේ ඔබට දේශන ඔස්සේ අපිත් එක දිගටම රැඳෙන්න ඔබට මේ කාරණා ගැන තව තව පුළුල්ව ඉදිරියේ බෙදලා මේ විස්තර කරන කරුණු අතරේ තව අවබෝධ වෙයි. අපි මේ වෙලාවේ ඔබට කියනවා දැන් චේතනාව ඒකාන්තෙන්ම චේතනහම් බික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් සදාලන චේතනාව කර්මය කියලා. එතන චේතනාව කර්මය නම් මේ හටගන්නා වූ චේතනාව නම් වූ සිතුවිල්ල. ඒ කියන්නේ චෛතසික අතරේ චේතනාව නම් වූ සිතුවිල්ල කර්මයේ බවට පත් වෙනවා. ඉතින් අපි එතෙන්දී ඔබ හිතන්න අර මං කිව්වේ මේ බල්ලෙක් දැකලා චිප් කියලා එලවනකොට එතන අපිට ඇති වෙන්නේ කුසල සහගත චේතනාවක් කුසල සහගත විදිහේ සිතක් නොවෙන්න පුළුවන්. බොහෝ විට ගැටුණු සිතක් වෙන්න පුළුවන්. දැන් ඔය ගඳ ගහන, කිලුටු වෙච්ච, දුර්වල මේ බල්ලෙක් දකිනකොට කෙනෙකුගේ හිතට ගැටීමක් එනවා ඊයා කියලා. අන්න ඒ වගේ ගැටීමක් ඇති වෙන තැන දෝමනස සහගතව, ඒ කියන්නේ අකුසල සිතුවිල්ලක් විදිහට ඒක එන්න පුළුවන්. ඒතර මෙන්න මේ සිත ඇසුරු කරලා හටගන්න චේතනාවකින්, ඒ කියන්නේ අර කියපු චෛතසික 52 අතරේ එක චෛතසිකයක් වෙච්ච චේතනාව නිසා චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා චේතනාව පහල කරලා කාය වචන සිත හසුරලා මේ ඒ බල්ලට චිප් චිප් කියලා එලවන එහෙම නැත්නම් ගලක් අරගෙන ගහනවා මේ මේ එක එක් බල්ල පස්සේ ටිකක් එලවගෙන යනවා ඒ එලවගෙන යන කය හසුරවන්නේ ගලක් උස ඔසවලා ගල ගහනකොට හැමතැනම පහළ වෙන චේතනාව සිතුවිල්ලක් තමයි ඒක චෛතසික අතරේ එක චෛතසිකයක් එතකොට දැන් ඔබට මම කියුවනේ මේ චේතනාව හට ගන්නත් ස්පර්ශය හේතු වෙනවා කියලා ඒක දැන් ස්පර්ශ කියන පස්සය මේ සර්වචිත්ත සාධාරණ වල තවත් එකක්. එතකොට ඔය මේ මුළු සිතුවිලි 52න්ම ස්පර්ශ කියන කාරණේ හැර අනිත් 51ම ද්විජ ධර්ම වලට අයිති. ඒ කියන්නේ ඒක තනියෙන් නෙමෙයි හටගන්නේ. හැමතිස්සෙම ස්පර්ශය එතන උදව් වෙනවා. හැබැයි ස්පර්ශය ද්විජ ධර්මයට අයිති වෙන්නේ නැහැ. ස්පර්ශය හැර අනිත් ධර්ම 51 තමයි ද්විජ ධර්ම කියලා කියන්නේ. ඒ නිසා ඔබට මේක අපි මේ කියලා දෙන්නේ මේ හරය ගැඹුරින් මේ පෙන්වලා දෙන්නේ ධර්මය තුළ. එහෙමනම් කියපු කාරණාව තවත් සරලවම කියනවා නම් චේතනාවත් සිතුවිල්ලක්. සිතුවිලි චේතනා නෙමෙයි චේතනාවත් සිතුවිල්ලක් සිතුවිලි අතර එකක් තමයි චේතනාවක් කියලා කියන්නේ. එතකොට අන්නේ ඒ සිතුවිල්ලට විපාක පිණිස කර්ම සකස් වීමක් වෙනවා
චේතනාව චේතනහම් බික්කවේ කම්මං වදාමි කියන උතුම් බුදු වදනට අනුව ඔබ ඒක තේරුම් ගන්න පින්වත්නි ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.